ජීවිතය කියවීම මහචාර්ය සරත් විජේසූලිය මීරපතාආදරී මීරපතා ආදර ලපලනත ග ග අයබුවන් අදත් අපි සාහිත්‍යයෙන් ජීවිතය කියවීමටයි සූදානම්මල්්‍යි. පහුගිය සතියේ කාංචනාමිලානි රචනා කළ ගම්මිරිස් කුරුල්ලා නම් වූ කෙටිකතා සංඩහයෙන් කතාවක් අපි රසිකාවධානයට යොමු කළ. අදත් මම් ඇගේ නිර්මාණ කෞුශල්ලෙසා ප්‍රතිභාව රසිකාවධානයට යොමු කරන්නටයි කල්පනා කලින්. ම අහිදී මුලින්ම සඳහන් කළා කාංචනාමිලානි කතාරචනා කරන්නේ සම්මතවර්ණවලින් නොවන බව. ඒ වගේම සම්මත යථාර්ථරීතියෙන් නොවන බව. ඇගේ කතාවක ආකෘතිය ඇගේ අභිප්‍රායට අනුරූපව තනාගත් ආකෘතිය. ඇය භාෂාවෙන් ක්‍රීඩාකරණන්දම පිළිබඳ මම අවස්ථා. ගනාවකදී අවධාරණය කරලා මතු කලා. අද මම තෝරාගත්තේ ගම්මිරිස්කුරුල්ලා නම්මෝ කතා සන්ඩහයයෙන පොකුුණටා පාත්තමනෙවිය කියන කතාවයි. මේ කතාවත් මතුපටින් බලපුහාම හාසය පිරුණු කතාවක්. ඉතාම සරල රිද්මයකින් ගොතල තියෙන කතාවක්. පාඨකයකුට එය සරල බව දැනුනට මේ කතාව නිර්මාණය කිරීමේදී කතුවරියගේ පරිකල්පනඥානය ඉහල තැනක පිහිටුවාගෙන තිබෙන බව පාඨකයකුට විචාර්ශීලී පාඨකයකුට වැටහෙනවා ඇති. අපි කතාව ටිකක් කියවමු. සරාස්ගාලා ශබ්දයක් මතුකරමින් පාත්ත ජෝඩුව පොකුණට පාත් වනා. එතන හිටිය තරමක තරුණ පාත්ත ජෝඩුවක් කියලයි අනුෂ්කාට හිතුනේ. මොකද පිරිමි පාතයා මහා මනමාල බැල්මකින් තමයි වටපිට බැලුවේ යාගේ පිහාටුවල්ට මැලිලා හිටපු ගැහැනු පාත්යා හිටියේ හරි කලබලයකින් බයකින් නොසන්සුන්කමකින් ඇ නිතරම තමන්ගේ පිහාාටු හොටින් සකසමින් තරමක් හැඩකාරව ඉන්න අ යුත්සාහ කළිය හිතුවේ නැති වෙලාක පිරිමි පාත්්‍යයා අනුෂ්කායෙක්ක හිනාාවුුණා අනුෂකා මොහොතකට සලිත වුණා ඇ එක පාරටනෝ මාලිංග ලඟට පැෙන්න්නා ඔුගේ වම්බාහුව තදින් අල්ලාගෙන කතා නැතිව බලන් හිටියා. මොකෝ මේ බයවෙලා වගේ. මාලිංග එක පාරට මනුෂ්කාගෙන් නැහ්වා. නෑ මුකුත් නෑ මාලිංග මට එක පාර්ටනෝ බහිතුන. මොනාටදළමයෝ බයවෙන්නේ මම ළඟම ඉන්නවානේ. මාලිග තමන්ගේ වශීකාර හිනාාව පාල අනුෂ්කාගේ කරවටාත දාගත්තා. අනේ අපපු යමු වාලිංග මේ හරි හරි පාලුයි වගේ. මටනිකං අමුත්තක් දැනෙනවා. දැම්ම කතුවරිය තමන්ගේ කතාව තුළ නිරූපණය කරන චරිත, පියවි ලෝකයේ තුළ පාඨකයා දකින චරිතද එහෙමනැත් නම් කතාව තුළ වෙන අරමුණක් වෙනුවෙන් මවපු චරිතද. හැබැයි කතාව ක්‍රමයෙන් විකාශනය කරනකොට ඒ යටටිපෙළෙන් මතු කරන ජීවනආර්ථනම් මනුශ්‍යලෝකේට තමයි අදාළවන්නේ. ඉතිං ඔයාමනෙකිවේ පාක් එකට යමු කියලා. අනි අපින් නොයන තැනක්ය එහෙම කියමින් මාලිග, අනුෂ්කාග අතින් නැදගෙන පොකුණ අයි නෙමතිබ්බල් ලොකු ගස් හෙවනට පියමැන්නම්. අනුෂ්කා මාලිංගගේ බාහුව තදින් මිරිකගෙනම ඔහුත් එක්ක ඇදි ලගයේ තදාක මැත්තකින්. පොකුණ දියාවත් බලන්නෑ කැමතිවුණේ නෑ. ඔවු දෙන්න තනකොල බිස්සෙ මොහේ ඉඳ ගත්ත. අනුෂ්කා තමා කරේදාගෙනට වූ බෑගක හිමින් බිමින් තිබ්බ. මාලිංග තමා කරේදාගෙන හිටපු විශාල බෑගේ බිමට විසිකලේ ඒකෙන් ගැලවෙන්න තිබ්බ තදවුවමනාවත් එක්කමට්. මාලිගගේ තද නිල්පාට දෙනිම් කලිසමයාට හරි හැඩයි කියලා අනුෂ්කාමය අස්සේ හිතුව ඇයිද මන්ද. කවදාවත් නැතු අනුෂ්කට හිතුනාා මාලිංගට සයෙන් රැවුලක්වාවන්න කියන්න. ට පිරන කොන්ඩ දැන් ස්්ටයිල්ල එකට තට්ටි ගාන්න කියන්න. මාලිංග හිටි අනුෂකාගේ කොටසාය ගැන අකමැත්තෙෙන්. අනුෂ්කාට මොනවායන්දත් ලස්සනයි ඒත් මේ කොටසාය අනුෂ්කාට ගෙනාපු විසේකාර පෙනුමට ඔහුට බයහිතුුණා. මේ ලේකිකාව මොනතරම් ප්‍රමල විදියට මිනිස් සිත් සතන්හි පත්ලට කිඳිලා මේ කතාව ගොතල තියෙනවාද කියන එක වටාගන්නට මේ අවස්ථා නිරූපන අපූරුයි. මාලිංග කියන පුද්ගලයා හිතන්නේ කොහොමද අනුෂ්කා කියන තැනැත්තිය හිතන්නේ කොහොමද. ෆිරුද්ධ ලිංගිකයන් අන්්‍යා සම්බන්ධව හිතන ආකාරයට අදාල සැඟවුණු යථාර්ථයක් ඉස්මත්තට ගන්න ආකාරය ඉතාම අපූරුයි. රහසින් හිතන දේවල් උනුන් කෙරේ. ඒ ඇතුළෙන් ජීවිතයේ සිතු අම් කරන ලේකිකාව පොඩි සිනහ රසයෙකුත් මතු කරනෝ. ඒ සිනහරසයා තුරෙන් මනුෂයාට පොදු දුබලතාවක් වෙතත් තියවුණු අවධානීයොමු කරන්නට වග බලාගන්නවා. මාලිංග මටආයපාරක් විභාග කරන්න බෑ. ඔය තික්මට රස්සාාව හොයාගන්න. ඊට පස්සෙ අපි බඳමු. මාලිංගගේ කටෑරුුණ. බයලාවාගේ අනුෂකදිහය බලාගෙන හිටිය. ඒත් එක්කම පාත්තයෝ පොකුුණළඟ තරමක කලබලයක් ඇති කරන්න පටන් ගත්තා. බැලූ බැල්මට ඒක පොඩි රන්්ඩුවක්වාගේ අනුෂ්කාට පෙනුණි. පිරිමි පාත්්‍යයා එයාළඟ හිටබු අනෙක් පාත්වයට දරුණු විදිහයට කොටන්න පටන් ගත්තා. තරමක් දුරුවල පහරකන පාත්‍යයා අසරනෝ බිම වැතිරුුණා. මොකක්දෝ කියලා පහදන්න බැරි හේතුවකට අනුෂ්කාට සතුටු හිතුණා. හොඳවැඩි අනුෂ්කාට නිකම්ම කියවුණ. මාලිංග දෙවෙනිවර පුොදු වෙලා අනුෂ්කදහය බලාගෙන හිටිය. කිසිම දෙයක් වනේ නෑවාගේ විශාල ඇනුමක් කඇරලා තනකොල බිස්සේ තිබුණු බෑගෙන් සුදුපාට හාප්ෂිට් කොල කිහිපයක් එලියට ගත්තා. ඉන් පස්සේ බෑගේ හැම පොකොට්ටුවක්ම ඇද බලමින් ඔරිගමි. කලාව කියලා පිටකාවරෙල්ලිය ලතිබුණ හර බෝට් පොතක් එලියට ගත්තා. අපි මේ කෙල්ලෙකු බෝට්ටුවක් හදමුු මාලිංග මම දවසකුත් මේ පොතෙන් බලලාපේ යම් මට කුඩයක් හදල දුන්න. අනුෂ්කා ඔයාට මොනාවෙලාදන්නේ මොනාද මේ කියවන්නේ. මේ පොඩි කොළවලින් කොහොමද ඉහලගෙන යන්න කුඩා දන්නේ. අනික බෝට්ටවා දන්නේ මොනහකටද ඇයිමමාලිින්ග. ට පාත්්‍යයා හොටෙන් ඇනලා මරලදාපු අනිත් පාත්්‍යාව පාකරලා යවන්නන. ඔය හිතන්නේ මට පිස්සු කියලද. ඇ මට කියන්න මං පිස්සිියක් කියලාද හිතන්නේ. නෑසුදු ම මෙහෙම කිව්වේ නෑනේ ඒත් හාප්ෂීට් කොළොවලින් හදන බෝට්ටුවක කොහොම දච්චර විශාල පාත්්‍යය එක් කො දාල පාකරන්නේ. මට නන් තේරෙෙන්න්නේ නේ. අනුෂ්කා යටි තොල පෙරලමින් මාආකාරහිනාවක් මවාගත්තට පස්සේ මමාලිින්ග නිහඩ වනා. ම් මාව කන්න වගේ බලන්න නැතුව මේ බෝට්ටූ හදන්න උදව් කරන්න. කෝ කෑල්ල ොහොම නවන්න එපා අනික් පැත්තට අනි පැත්තට අන්න එහෙම නවන්න. දැන් මේ මෙතනි නැතුලට නවල්ලා ඔය ධාරදිගේ කෙල ටිකක් ගාන්න ඔය ඉතින් මුද්දරයක් කලවන ගාන්ට කෙළගාන්න ඔයා නම් සම්ම ජාතිය ලියූමකට මුදරයක් කලොල්ලනෑ කෝ දෙන්න මම ගාන්න. ඇ මාලිින්ගගේ අතින් බෝට්ටුව දුරාගෙන කෙටිධාරයක් දිගේ කෙළගාන්න වනේ සීරුවෙන. ඊට පස්සේ ධාරයවඩ දිරිසෙන පටියක් අලෝපු අනුෂ්කා කුඩා බෝට්ටුව තනකොළ බිස්සවඩින් තබමින් හැඩ බලන්න වනාා. ඇ ආඩම්බරකාර බැල්මකින් පොකුණ දිහැ බලන්න උන්න නිසාම මාලිගත්තේ පැත්ත බැලුව. මාලිග තමා දැක්කදේන් විමතියටත් කෝපේටත් පත්වනේක පාරටයි. රුණ පාත්තයා වසඟකාරී බැල්මකින් අනුෂ්කා දිහාවුම් බලාගෙන හිටියා ඒ මදිවට පාත්ත්‍යය අනුෂ්කාට අමතු ඉගි බිගිත් පාන්න වුණා සෑහෙන ප්‍රේමාන්විත බැල්මකින් අනුෂ්කා දිහාම බලාගෙන ඉන්නවා මාලිංග දැක්ක මාලිංගට වැඩියම්ම කේන්තිගියයේ ඒ තර මේ ප්‍රේමාන්විත බැල්මකින් කිසි දවසක තමන්ට අනුෂ්කා දිහා බලන්න බැරි වුණු නිසායි. කරන්ට වැදනාවාගේ තමන් වාඩිවෙලා හිටපුතැනින් නැගිටපු මාලිංග අනුෂ්කාගේ ඇඟට කඩාගෙන පැන්නම්. කතුවරිය ඉතා සීරුවට වර්ණ සංකලනය කරමින් මවන සිත්තම එක්තරා ආකාරයකට නූතන චිත්‍ර ශිල්පියකගේ බහු අරුත්පිරි සිතුවමක් වැනි බව පාඨකයාට හැගෙනවා නිසැකයි. දැම්මේ හන ප්‍රශ්නි. මුකුවර පාත්තයා තමුෙ දයක් කන්න වගේ බලන්නඉන්නේ. තමුසිෙත්තිතින් ඇබරෙනෝ මම හොඳට දැක්කවූ තමුසිට හැක්දහනෝ. ඇත්ත කියනවා කොච්චර කල්ද මේ සම්බන්ධි. ඒක තමයි හැමදෑම පාක්්‍යමමු පාක්්‍යයම කියල මේ පොකුුණ ළඟට මෙන්නේ. පොකුණ අසබට හිටිය පාත්ත්‍යයා මාලිංගට සමච්චල් හිනාවක් දාගෙන පොකුුණේ අන්තේයට පීන ගෙන ගියන්. හොටින් නැනල මරාදැම්ම පාත්ත සිරුර නැවත වතුරට ඇද දාලා. ආයෙමත් මිනි මරු හිනාවක් පෑව. පාත්්‍ය තමන්ගේ හොට උල් කරලා අනුෂ්කට සුරතල් බසක් කිව්වා. අනුෂ්කා විලියෙන් වගේ බියුම බලාගෙනම බෑගෙ අවුස්සන්නටුණා. හරි හම්බෝුණ. අනුෂ්කා නිල් පාට දියරයක් තියෙන තරමක් විශාල බෝතලයක් බෑගෙකෙන් එෙල්ලියට අරගෙන ඒකෙන් ස්වල්පයක්කුඩා බෝට්ටුවට ඉස්සා. පන ලැබුණාවගේ කුඩා කඩදසි බෝට්ටුව විශාලවෙන්නට පටන් ගත්තා. අන්තිමට පාත්්‍යෝතුන් හතර දෙනෙකු උනත් අරගෙනයන්න පුළුවන් තරමට විශාල වුණු බෝට්ටුව තනකොළ බිස්සවඋඩ උචාරුවෙන් පෙනී හිටිය. මාලිංග දත්මිටිකමින් පැත්තකට වෙලා ඉන්න අතරේ අනුෂකා ඔහුව නොතකමින් බෝට්ටුව පොකුණ වෙතට තල්ලු කරන්න වුණා. අනුෂකා. මේවරෙන් මංබෝ මරනවා පාත්්‍යයක්ක්ක ගියුත්. මාලින්ග වෙව්ලමින් පොකුුණ පැත්තට දුවන්න පටන් ගත්තා. අනුෂ්කාර වගේම දීරයක් තියෙන තවත් පොඩි බෝතලයක් කැරලා එඔක්කොම කටට වක්කරගත්තේ ඔයයා අතරෙදිමයි. ඇ තමා තල්ලු කරමින්න්න බෝට්ටු ඇතුළට පැන්නේ ඒ ළඟ නිමේශයේදී. එතනැ නිල්පාටකුඩා දුමාරයකින් වැහිලගියා. මාලිංග තමා දුවගෙනාපු වේගේ පාලනය කරගන්න බැරුව. ගඟමතිබුණු කුඩා ගහක හැපිලා නලලෙන් ලේගලමින් බිමවැටුන. බෝට්ටු ඇතුලේ වුන්නේ කදිම පාත්ත මෙනෙවියා. මනමාල හිනාවක් හිමිවෙච්ච පිරිමි පාත්තයා බෝට්ටුව තමාගේ ශක්තිමත් හොටින් තල්ලුකරමින් එක් කන්තේකට ගෙනයන අතරෙම දියසුලියක් ඇතිකලේ පුදුමාකාර වේගේකින්. බෝට්ටුවත් ාත්තමනවියත් පිරිමිපාත්තියක් දියසුලිය ඇතුළෙම නොපිනේගයාාට පස්සේ දුමාරය මැකුණා. මාලිග ඇස පිය හෙළුවෙක් එකම වාක්කයක් කිය කියා කෑගහමින්. අනුෂ්කා උඹමාව රැවැට්ටවා උබමාව රැවැට්ටුව. දැම් මේ කතාවේ ඉතාම සියුම් ජීවන අරුතක් අවසානයේදී පාඨක අවධානයට කතුවරිය නම් කරනවා. නූතන පෙම්මතුන්ගේ ජීවිතයේ ස්වභාවය. ඒ ජීවිත එක්තරා ආකාරේකට පෝච්චියක පැලවෙච්ච මල් ගස් වගේ. උත්ප්‍රරාසය ඒ ගස්වල මල්පිපුනට සුවදක් හැමුවට ඒ මල්ගස්වල පැවැත්ම ඉතාමතාව කාලිකයි. සමහර වෙලාවකට ඒ පෝච්චි ඇතුලෙවත් මුල්දුවල නැහැ වගේ. ඒ මල් ගහක පිපෙන මලකට පොඩිකාලයක් වස්සුවඳ පතුරුවන්නට බැහැවගේ. නූතන ජීවිතයේ තාවකාලික බව, ඒ වගේම කුඩුකේඩුකම් ඉරිෂයාව, අන්‍යෝන්‍ය අවබෝධයෙන් වයුක්තවීම වැනි කරුණු රාශයක් ඇය ඇගේ වර්ණවලෙන්. කතාව ගොඩ නගනකොට පාටක අවධානයට නතුකරනවා. එහිදී භාෂාවෙන් ඇ නෙලාගන්නා උපරිම පල අප්‍රමාණන්. කතාව රසවත්වන්නේ පාඨකයා කියවන්නේ තමන් හැමදාම කියවල තියන ගැහැනු මිනිස්සු ජීවත්වන කතාවක් නෙමේ. මේ කතාවේ ගැහැනු මිනිස්සු ජීවත්වන බව පාටකයා ඒතු නොගන්නෙත් නැැ කතුවරිය නිරූපණය කරන්නේ ගෙහැනු මිනිසුන් නොවේද කියලා අවසානයේදී පාඨකයාට කියන්නටත් බෑ. තමන් ජීවත්වන සමාජයේ තමන් අත්විදින ජීවිතය තමන්ගේ හාත්පස මිනිස්සුන්ගේ ඇවතුම් පැවතුම් ඉතාම ප්‍රබලව නිරීක්ෂණය කරමින් සිය පරිකල්පනඥානයෙන් අපූරු රිද්ම රටා හැඩතල මවමින් කතුවරිය කතා ගෙත්තම් කරන ආකාරය මනරම්. ඇත්තටම කාංචනාමිලානි රචනා කළ මෙ ගම්මිරිස් කුරුල්ලා කියන කතා සංගහයේ හැම කතාවකම හාස්යක් මතුපිට තිබුණට ඒ හාසයට තියෙන්නේ ජීවිතයේ පිළිබඳ ඉතාම ගැඹුරු කල්පනා බව සඳහන් කරන්නට පුළුවන්. මංඇගේ තව එක කතාවකින් පොඩි. කොටසක් පාටකවධානයටයොමු කරන්නට කැමති ඒක තමයි මිසිස්හමරසිංහ සහ ගම්මිරිස් කුරුල්ලා කියන කතාව මේ කතාව සත්‍යත් කල්පිතියත් සංකලනයෙන් අමුතුම ජීවිත නිරූපණයක් සිද්ධ කරන්නට කතවරිය සමත්වෙලා තියෙන අන්දම මනරම්ම පාඨකයාට අත්තිදින්නට දැන් කතාව පටන් ගන්න මේ ගම්මිරිස් කුරුල්ලා පිළිබඳ විස්තරයකින් දැම් මේ කතාවේ ඉන්නවා එක චරිතයක් එයා තමයි මිසිස් සමරසිංහ දැම් මොකක්ද මේ ගම්මිරිස් කුරුල්ලාගේ සයගේ තියන සම්බන්ධය ගම්මිරිස් කුරුල්ලා වාසය කරන්නේ පටුපාරයේ පිහිටි බාගෙට කපා දැමූ දෙල් ගසේ බොහෝ වැරවායමෙන් යාන්තමට මතු වුණු කුහරයක් ඇතුළට සදාගත් නිවසකහේ අල්පේච්ච දිවිගෙවයි. ගම්මිරිස් කුරුල්ලාගේ ජීවන් රටාව සෙසු කුරුල්ලන්ට වඩා වෙනස්ය. ඕට රැකියාවක් නොමැත නෑදෑයො හෝ පියබක් හෝ නැත. පටුපාරය අන්තයේ පිහිටි නිවසේ ගෙහිමි කාන්තාව නෝදේ පින්ස සැකසූ මල්ගාලයේ ප්ලාස්ටික් පිගානක තැබෙන පළතුරු හා බද්ගුලි ගම්මිරිස්කුරුල්ලාගේ එක්ම ආහාර සැපයුම් මාර්ගයයි. මේ නිරූපනය ඇතුළෙන් එක්තරාආකාරයකට සම්මත ලෝකේ තුළ අසම්මත ජීවිතයක් පිළිබඳ සිියුම් නා දෙයක්. ඒ ජීවිතේ හඬ සිියුම් රිද්මවලින් නදදනාකාරය පාඨකයාට අත්විඳන්නට හැකියාව ලැබෙනෝ. ගම්මිරිස්කුරුල්ලා හෝටලේකට ගිය උඩඟු පිරිමියකුමෙන් ඉරපායන්ටත් පෙරසිටම ගෝරනාාඩු කරය තටු ගසමින් ජනේලවල හැප්පෙයි. එහෙමත් නැතිනම් තර්ජනාත්මකෝ ගෙතුලටම පියබාවිත් මිසිස් සම්රසිංහ දෙස බලාහිදී. ඇ කන්නාඩියටින් බලා ලැජ්ජාවෙන් යුක්තෝ ගෙතුලට වදී. මේ ගම්මිරිස්කුලුල්ලා හරි මනමාලය. බලන්නෙපෑෑ බලන විදිහ. මේ කතා සංග්‍රහය පුරාම එක් තරා ආකාරයකට මිනිස්. සිත් සතන්තුළ ඇතිවන ප්‍රේමාසක්ත හැඟීම්. එවගේම විරුද්ධ ලිංගිකයන් කෙරේ ඇතිවන ඇල්ම බැල්ම. එ වගේම යම්යම් හේතුකාරණා නිසා ජීවිතය ආස්වාදනි නොකළ මිනිස්සුන්ගේ ශෝකාලාප වරින්වර කතුවරිය පාට කවධානයට ලක්කරනො. දැම් මේ තවත් තැනක්වෙත මම අවධානියොම් කරන්නට කැමතියි. මිසිස් සමර්සිංහ සියලු කෝන්තර අමතක කර උත්තර බඳී. අනේ මාව එක්ක යන්නකෝ. මට තේරෙන්නේ නෑ අතනියම යන්න. ඇත්තට මොයා කැමති නැද්ද මගෙත්ත එක්ක යන්නන්නේ එන්න. මිසිස් සමර්සිංහ යක්ෂාවේශෝ කෑමොර දෙන්නට පටන් ගති. ගම්මිරිස්කුරුල් එෙක් එ එක සීනිගම යන්න? රට්ටු මොනානො කියාවිද. චිහ විතරක් තියෙන මනමාලකමු. ඇ ගම්මිරිිස් කකුල්ලාව දවාහලු කරවන බැල්මක් හෙළමින්. පුටුෙන් නැගිට කාමරේයට වැදනාය. හිස බිමට ඔබාගත් ගම්මිරිිස් කුරුල්ලා දෙල් කොටේට වැදුනිි. දැන් ගම්මිරිස් කුරුල්ලාට හරි හමන් කෑමක් බීමක්වත් නැත. සීනිගම යන විදිය අහන්න විශ්වාසවන්ත කෙනෙකුත් ඇත්තේ නැත. මේ වැඩේ තෞදුරටත් කල්දාන්න බැඩි තරමටම හදිස්සීය. මෙසි සමරසිංහට තමාගේ ප්‍රශ්න නොතේරෙෙන එක කවදාාවත් ගම්මිරිස් කුරුල්ලාට තේරුම් ගත නොහැකය. දැම් මේ කතාවේ. අසම්මත වර්ණ රටා ඇතුළෙන් මතු කරන ජීවිත විවරණය අද අපි ජීවත්වන ලෝකයේ ජීවිතය ආස්වාධනය කරන්නට අසමත්තච්ච පුද්ගලයන්ගේ කේදේ දෙෙස දෑනුකම්පාවෙන් බැලීමක් බව පාටකයාට ඒත්තු යනවා. කතාව අවසාන කරන්නේ මොනවිදිහකටද. මිසිස් සමර්සිංහලාගේ ගෙදර හරි කළබලයකි. සාවරයාගේ පියා බහව ප්‍රාප්තවී මිදුලේ වැටියුන්නේය. මිසි සමර්සිංහ ලින්ඳෙන් වතුර අධිමින් සිටි නාතර ලිඳළංඟ පොල් ගසසිෙන් ගෙඩියක් හිසිට වැටි පළමෝසි හිසුන්ව දෙවනුව මියදී තිබිණි. ලේන්නු ඩබලත් ගම්මිරිස් කුරුල්ලා තේවා කිසිත් නොතකමින් කෑමපිගානය තිබූ පළතුරු කෑමටූහ. මද වේලාාවකෙන් තිදනම කටින් සෙම වගුරමෙන්. විිදුලපුරා දුව ඇවිදින්නටූහ මද වේලාවකෙන් තනො කළබිස්සේ ඇතිරුණු තිදෙන නැවත නැගිට්ටේ නම් නැත. කතාව අවසානයේ පසු සටහන් කියලා සටහන් කීපයක් සඳහන් වෙනෝ. ඒ සටහන් කීපේ ඇතුළෙන් යම්කිසි ආකාරයකට කතාවේ සමස්ථාර්ථයට වෙන මානීකෙන් නැතුල්වන්නට කතුවරිය ඉගි සපයවා. පලවෙනියක තමයි මිසිස් සමරසිංහ කෑම පිගානට වසදමා තිබූ බව පසුව සොයාගන්නා ලදී. දෙවෙනියක වයරයෙන් බිමට වැටනු කුරුල්ලා කාට අත්හොරව්දේ පාන්දරම පැමිණ පිංගානෙන් කෑමකෑ බව බට්ටිච්චෙකු පසුව කියා තිබුණි තුංවැෙනියක. ගම්මිරිස් කුරුල්ලා ලේනු ඩබලත් තම තමන් ගෙනගිය කොළවල වචන ලියාගෙන තිබුණේ පිස්සුසුනිල්ලවාය ඕ මිසිස් සමරසිංහගේ ජම්මාන්තර වෛරක්කාරයකි වචන මෙසේය මෙසිස් සමරවීර හැඳිගෑවියන්. මේ අපි ජීවත්වන සමාජයේ ජීවන පදනම් කිහිපයක් කතුවරිය නවරිත්්ම රටා මවමින් යම් උත්ප්‍රාසනීය අරුත් සම්පාධනය කිරීමට මේ කතාවෙන් සමත්වෙලා තියෙන වග පාඨකයකුට විචාර්ශීලී පාඨකයකුට. නිසකෝම දැනෙනවා ඇති. කාංචලා අමිලානිගේ ගම්මිරිස් කුරුල්ලා කියන කතා සංග්‍රහය හෙමින් සීරිවේ කියවා රස විඳින්නට වටිනා රසවත් කතා සංග්‍රහයක්. අපි ලබන සතියේත් සාහිත්‍යයෙන් ජීවිතය කියවීමට මොන ගැසි ිහි පතාදන ජීවිතය කියවීම. මහාචාර්ය සරත් විජේසූරිය ලබනසතියේත් බ්‍රහස්පතින්දා රාත්‍රී හතයිතිහට අපි ජීවිතය කියරීමට හමුවමු අධීක්ෂණය ඉන්දික චයරත්නය නිෂ්පාදනය සුමනා අබේසිහ ලතා